SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. සන්දීප රාජපක්ෂ 90% ප්‍රතිශතයක් ලබා ගන්නවා මෙතෙක් හිරුස්ටා සීසන් 3 වැඩිම මනාප ප්‍රතිශතය ලෙසත් එය වාර්තා වෙනවා සන්දීප සන්දීප මේ සැබෑ වෙන්නේ ඔබේ කීනයක් විතරක් නෙවෙයි
මේ හීනය කී සැරයක් දැකලා තියෙනවද මේ වීඩියෝ ප්‍රාකාරය ඉහළට එසගෙන හීන මට කතා කරන්න පුළුවන්ද පළවෙනි එකේ ඒ කියන්නේ පළවෙනි එපිසෝඩ් එකේ මංගල රේනෙක්ස් දෙවෙනි එකේ උදාර කෞශල්‍ය මේ රතෙන් කිරුල අරන් එනකොට මගේ නෝන දන්නෝ මං ඇඬුවා විශාල විදියට ඒ කියන්නේ මට මාර සතුටක් ආවා ඒක ඉටු කරගන්න මට මේ වේදිකාව අද ගොඩක් හිරුටිකට ස්තුතියි මට මේ අවස්ථාවද ලබා දීලා තියෙනවා මේක හීනයක් මේක මගේ අම්මගේ හීනේ මගේ කණිවරෙන් හැබෑ කරනවා ජය වේවා ශිහාන් මා ඇතුළුව හුඟ දෙනෙකුටත් මම හිතන්නේ දැන් සංදීපව පිටින් කියවන්න හදනකොට අපි සමහර වෙලාවට පිට කවරේ බලලා පොත ගැන හිතනවනේ නමුත් මේ ගීත තෝරා ගැනීම සංදීපගේ හැඟීම් ගායනය අපිව වෙනස් විදිහකට සංදීප දිහා බලන්න පොළඹවන ශිහාන්ට මේ වෙලාවේ මොකද හිතන්නේ මම හිතන්නේ ඒ ජීවිත අත්දැකීම් සාරංග සංදීප දිහා එළියෙන් බලද්දී සංදීපගේ ජීවිත කතාව කාටවත් කියවන්න බෑනේ ඒ වගේම තමයි ඒ විදිහටම සංදීපගේ කැමැත්ත මොකද්ද එයා රහට කියන්නේ මොනවාද එයා කැමති මොනවාද කියලා දන්නේ සංදීප ඒ නිසා අපි ගොඩක් වරද්ද ගන්න තැන්නේ පිටින් බලලා තීරණ ගන්න එක හැම තැනකදීමනේ දේශපාලනය වේවා ආදරය වේවා පෞල් ජීවිතේ වේවා සමාජ මාධ්‍ය ජාලාවල වේවා හැම තැනකදීම පිටින් දැකලා තීරණ අරන් කැමති දක්මතිද කියලා තීරණ කරනවා ඉතින් සංදීප පිටින් දැක්කම මම කියන්නම් කලාව පැත්තෙන් අමුයෙන් කිව්වොත් හොඳට විකුණන්න පුළුවන් චරිතයක්. Thank you sir. මේක ඇතුලේ දැක්කම ගායනය අහන්න කලින් දැකපු ගමන් ඒක දැනෙනවා. ස්ටේජ් එකක අපේ ප්‍රසංග වේදිකාව ඇතුලේ කලාකරුවෙක් විදිහට මේ හැඩරුව මේ ඔයා ගෙනියන්න හදන රුව විකුණන්න පුළුවන්. මම මේක කියන්නේ හොඳ පැත්තට. විකුණනවා කියන්නේ හැමෝටම මිලක් තියෙන ඕන වටිනාකම කියන එක මම මේ කියන්නේ. එතකොට ඒක ඇතුලේ ඔයාට ගැඹුරු හඬක් එක්ක වා හොඳ පැත්තක් තෝරගෙන තියෙනවා. ඒක කාටවත් ඔයා පිටින් දැක්කම තේරෙන්නේ නැති දෙයක්. ඉතින් මම හිතනවා සීසන් දෙකක අත්දැකීමත් එක්ක සාමාන්යයෙන් පටන් ගනිද්දිම මේ වගේ අණුවෙන් උඩ ගහලා පටන් ගන්න කට්ටිය ටිකක් අමාරුයි නවත්තන්න. හැබැයි ඒක ඇතුලේ හැමෝම වෙනස් වුණා. ඔයා කියපු චරිත හැමෝම වෙනස් වුණා පටන් ගැම්මත් එක්කම. හැබැයි ඒ චරිත පටන් ගත්ත තැනට එහා ගිහිල්ලා ඔයාගේ පටන් ගැම්මේදී ලොකු රුවක් තියෙනවා. හැඩයක් තියෙනවා ඒක විකුණන්න පුළුවන් කියලා මම කියනවා. ඉතින් ඔයාට හදා ගන්න තියෙන ඉතින් එහාට මම මොනවද පාවිච්චි කරන අවියාවිද කියලා විතරයි. සුබ වතනවා. Thank you sir. සංදීපගේ හැඩය මේක විතරමද කියන්නත් තාම කල් වැඩි. නිරෝෂා. ශිහාන් කියපු දේත් එක මම හරිම එකඟයි. මොකද අපි කතා වුණා. ඔබගේ රිහර්සල්ස් අපි දකින්නකොට ඔබ ගායනා කරන විදිය ඔබ හැමදාම ඔහම තමයි හිටියේ. ඔබව වෙනම අනන්‍යතාවයක් එක්ක ඔබ හැම වෙලේම අනිත් අයට වඩා වෙනස් කෙනෙක් විදිහට ඔබ නිරූපණය කරා අපි ඉදිරියේ. ඒක හරිම හොඳ ලක්ෂණයක්. මොකද අපි තව කෙනෙක් වගේ වෙන්න හදනවට වැඩිය මම මට සුදුසු මොකද්ද මට කොහොමද මාව සමාජගත කරන්න පුළුවන් ආකර්ෂණය දිනා ගන්න පුළුවන් කියන එක තමන්ට දැනෙනවා කියන එක ඒක ලොකු මොකද කියන්නේ ආශිර්වාදයක්. ඉතින් ඒ නිසා අනිත් එක තමයි ඔබ කිව්වා අර ඔබගේ කතාවේ මංගල දෙනෙක්ස් අපේ උදාර කෞශල්‍ය කිරුල අරන් එනකොට ඔබට ඇසට කඳුලක් ආවා කියන එක මම හිතන්නේ මේක ඇත්තට මේක සංවේදී වේදිකාව ඔබ ඒ කඳුල ඔබ තුලින් ආවේ ඔබට ඒ තමන්ගේ කියන හැඟීමත් එක්ක මම හිතනවා ඒක තමයි තියෙනවා සහ මම දැක්ක පුංචි චිත්‍රපටියක් වගේ ඔබගේ සියලු දේවල් කතන්දර ටික ඒ චිත්‍රපටිය තුළ ඔබ ලැබපු අත්දැකීම් සියලු දේවල් ඔබගේ පුතාගේ මූණ දකින්නකොට සියලු දේවල් ඔබගේ හඬින් ඔබේ ඒක හැඟීමක් කොටගෙන ඔබ අද ප්‍රකාශ කරා විතරයි ඒ කියන්නේ භාව ප්‍රකාශනය ඉතාම ඉහළින්ම තිබ්බ සංදීප පළවෙනි ස්ටේ වේදිකාවේ ඔබ ගායනා කරපු අවස්ථාවේදී මම හිතන එක මේන්ටේන් කරන්න ඔබ දැන් ඇඳගන්න එපා මේ ඔක්කොම හොඳම දේ ඔබට කියන එකට මොකද සමහර අය එතනදී ටක් ගාලා දැන් මං හරි කියලා හිතච්ච ගමන් වැටෙනවා නමුත් මං හිතනවා
එහෙම වෙන්න එපා. ඔබට හොඳ ගමනක් තියෙනවා. මේ වේදිකාව තුලින් වෙන්නත් පුළුවන්, පිටින් වෙන්නත් පුළුවන්. ඒක හදාගන්නේ මේ වේදිකාව තුලින්. ඒ ප්‍රතිරූපය හැමදාම පවතින වැඩ කරන්න. Thank you. අමත් ලකුණු අනුගානක් ගත්තයි කියන්නේ ඇත්තටම ඒක ලොකු එකක් ලොකු ජයග්‍රහණයක්. ඉතින් අර ෂයන් කිව්වා වගේ ඔය අනුගානන් එක්ක ආවට පස්සේ චුට්ටක් නතර කරගන්න අමාරුවක් තියෙනවා. ඒ කියන්නේ නතර කරන්න ඌමනාවක් වෙන්නේ නැහැ, හොඳට යනවා නම් හොඳ පැත්තින් යනවා නම්. නමුත් ඔහුගේ ගායනය තුළ අද දවසේ ඉදිරිපත් කරපු ඒ ගීතයත් එක්කම ඔහුගේ භාව ප්‍රකාශනයත් එක්කම ඇත්තටම හොඳ පැත්තක තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔබට ජයග්‍රහණය කරා යන්න දැන් අර දිනෙක්ස දැක්කත් උදාරව දැක්කත් ඔබට ඇහැට කඳුලක් එන්න ඔබටත් මේ කරන්න පුළුවන් කියන හැකියාවක් ඔබ යගේ අස්සේ තියෙනවා කියලා දන්න හින්දා තමයි අර විදියට හිතෙන්නේ මට මේ මටත් මේක කරන්න පුළුවන් කියලා. ඒ ඔව් දැන් මොකද සාමාන්‍යයෙන් දැන් ඔබක් වෙලාවට මෙහෙම කිව්වට මම හිතනවා ශයන් වැරදි විදිහට හිතන ගන්න. දැන් ශයන්වයි මාවයි දෙන්නව බැලුවාන් පස්සේ අපි දෙන්න චුට්ටක් වෙනස් දෙන්නෙක් නේ. එතකොට ඈ චුට්ටයිද අල්ලන්න දාන්නේ චුට්ටනේ මම වෙනස් නේ. මෙයා ඉතින් මේ දැන් වෙනස් ඉතින් එතකොට දැන් කවුද සන්දීපෝ දැක්කට පස්සේ මොකද මගේ කාලයක් තිබුණා මම ওই විදියට රෙඩ් ලොක් කරලා ඔල මගේ කොණ්ඩේ වවාගෙන කරාබු දාගෙන සින්දු ගියාගෙන මේ එයා දාන එකේ කිව්වා. ඉතින් එහෙමත් එක්ක දැක්කට පස්සේ සමාජයක් එක්ක හොඳ ගැටීමක් තියෙනවා කියන එක පේනවා. නමුත් ඒ ගැටීම අස්සේදී හොඳ ජීවිතයක් ගත කරනවා කියලත් පේනවා. තමන්ගේ දරුවෝ දෙන්නත් එක්ක සහ තමන්ගේ බිරිඳත් එක්ක ඒ දේවල් එක්ක දකින්නකොට ඉතින් ආදරයක් ඇති වෙනවා. මම හිතනවා සන්දීප ඔයාට ගමනක් යන්න තියෙනවා. ඒ ගමනට අපි උදව් කරනවා. ඉතින් අද දවසේදී මේ ජයග්‍රහණය අද නිරෝෂක වූවාගේ ජයග්‍රහණය ඔලුවට තියාගන්න එපා. ජයග්‍රහණය ඔය ගොහමම කිල්ල වල කොහේ අර රාක් එක තියන්න තියලි වරලා අවසරයක් ඊළඟ එකට ලෑස්ති වෙන්න හොඳ ගීත හොයාගන්න හොඳ ගීත අතපත ගන්න. මම හිතනවා ඔයාට දිග ගමනක් යන්න තියෙනවා. Thank you. Thank you.